මේ මොහොත වෙනකොට අපි දකිනවා රට පුරා සිටින ගුරුවරුන් මහා මගට ඇවිල්ලා පාගමන් යමින් උද්ඝෝෂණ පවත්වමින් දීර්ඝ කාලයක් පුරා ඒ කියන්නේ 1997 වර්ෂයේ සිට ඔවුන්ට අහිමි වුණු වැටුප් විෂමතාවයන් යලි සකස් කර දෙන ලෙස කරන විරෝධතාවයන් ඒත් එකම මේ සමාජ මාධ්‍ය මෙහෙවන සමහර පිරිස්ගේ හැසිරීම බැලුවහම විශේෂයෙන්ම ඉරාජ් සහ ආණ්ඩුව විසින් කරගෙන යන පේජ් වලින් උත්සාහ කරනවා ගුරුවරුන්ට තක්කඩි ලේබල් එක ගහලා ගුරුවරු නෙවෙයි ගුරු හොරු කියන මතය සමාජගත කරන්න හැබැයි හිතලා බලන්න මේ වෙලාවේ ඉරාජ්ලා බලේ නොහිටියනම් මොන මොන කතා නොකියයිද මේ ඉන්නේ අපේ ගුරුවරු අපිත් යනවා මේ සටනට මුන්ට බෑනේ මේ අපේ රටේ අනාගතය හදන අපේ ගුරුවරුන්ට මේ වැටුප් විෂමතාවය සකස් කරලා දෙන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ වැටුප් කප්පාදු කරලා අපේ ගුරුවරුන්ගේ මේ වැටුප් විෂමතාවය සකස් කරලා දෙන්න මේ බලේ ඉන්න ආණ්ඩුවට බැහැනේ කියලා ඉරාජ්ලා මේ මොහොතේ බලේ නොහිටියා නම් කියයි. ඉතින් ඒ නිසා එතනින් එහාට මේ වගේ මිනිස්සු ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැති නිසා. හැබැයි මේ වෙලේ අපි හැමෝම කියන්න පුළුවන් මේක මේ වෙලාවේ කරන එක හරිද ගුරුරුන්ට ඉවසන්න තිබුණා නේද ගුරුරුන්ට මේ தත්ත්වය ගැන තේරුම් ගන්න පුළුවන් වුණා නේද මොකද ගුරුවරු නේද ළමයින්ට දැනුම් තේරුම් උගන්වන අය නේද කියන කාරණය බොහෝ දෙනෙක් කියන්න පුළුවන් හැබැයි අපි මතක තියාගන්න ඕනි දේ තමයි මේ වගේ ලොකු වැඩක් මේ වගේ විශාල ජනස්කන්ධයක් එක් රැස් කරන්න මේ වගේ ලොකු වැඩක් කරන්න පක්ෂවලට බැහැ කියන එක. මොකද පක්ෂ සෙනඟ හදන්නේ අරක්කු කාලක් දීලා බත් පැකට් එකක් දීලා. ජයප පැත්තෙන් ගත්තාම තමන්ගේ පක්ෂ සමාජිකයින් හැර සාමාන්‍ය මිනිස්සු පාරට බස්වන්න බැහැ. හැබැයි ඔය කියන විදියට මේ ඉන්න ඔක්කොම අර කියන්න වගේ ජෙප්පොනම් එහෙනම් සියලුම තැපැල් ඡන්ද ටික ජනතා විමුක්ති පෙරමුණට යන්න එපා. ඒ නිසා මේ පාරේ කට්ට අවුවේ ඉන්නේ අර අපි හැම වෙලාවෙම කියන සෙනඟ නෙවෙයි. අපි විශ්වාස කරනවා මේ එළියට එන්නේ අපේ රටේ ආර්ථික අර්බුදේ පළමු ගිනි පුපුර බව. අපි දිගින් දිගටම කිව්වා ලංකාවේ මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය මුලින්ම දැනෙන්නේ සහ තදටම දැනෙන්නේ මධ්‍යම පාන්තිකයට කියලා. මොකද මධ්‍යම පාන්තිකය තමයි කලමනාකරණය කරන්නේ මාසය තුල තමන්ගේ වැටුප. දරුවන්ට මෙච්චරක් වියදම් කරනවා, ගෙදර වියදම් වලට මෙච්චරක් වෙන් කරනවා, කන බොනේ වලට මෙච්චරක් වෙන් කරනවා, වාහනයට මෙච්චරක් වෙන් කරනවා කියලා තමන්ගේ මාසේ තමන්ට ලැබෙන වැටුපත් එක්ක කලමනාකරණය කරගෙන ජීවත් වෙන්නේ මධ්‍යම පාන්තික ජනතාව. එතකොට වැටුප් වැඩි වෙන්නේ නැත්තම් හැබැයි එහෙම වුණාට බඩුමිල වැඩි වෙනවා නම් අපි මොකද එහෙම කියන්නේ ඔබ හොඳට බලන්න පහුගිය මාස කීපය ඇතුළත අපේ රට ඇතුලේ බඩුමිල කී වතාවක් නම් වැඩි වුණාද කියලා ඒ නිසා අපි හිතනවා මේ වෙලේ ගුරුවරු පාරට බහින එක ගැන දාර්ශනික කතා කියන තැනක අපි නැහැයි කියලා. ඒකට හේතුව මේක බොහොම සංවේදී කාරණයක් වීම. ආණ්ඩුව හිතනවා නම් මේ විරෝධතාවය එන අතරතුර මගදි ගහලා මර්ධනය කරලා අත්අඩංගුවට අරගෙන චක්‍රලේඛන ගෙනල්ලා නැවත රැකියාවට කැඳවලා මේ ගුරු විරෝධය මේ ගුරු අරගල මැඩපවත්වන්න මර්ධනය කරන්න පුළුවන් කියලා මං හිතන්නේ අපි හිතනවා. ඒක තමයි ආණ්ඩුව මේ ප්‍රශ්නය අල්ලගන්න වැරදි තැන. මොකද මේකට මොකද මේ එන්නේම පුරවැසි ප්‍රතිවිරෝධය නිසා. මොකද මේ ආණ්ඩුව නිතර දැකලා තියෙන අර බත් පැකට් එකට එන සෙනඟ නෙවෙයි මේ එන්නේ ජනතා පුරවැසි ප්‍රතිවිරෝධය. අපි දකිනවා පිරිසක් මේක වෘත්තීය සමිති නායකයන්ගෙන් ඒ ගහන්න හදනවා, මේකට පක්ෂ ලේබල් කරන්න හදනවා. හැබැයි ඇත්තම කතාව තමයි වෘත්තීය සමිති නායකයෝ සහ පක්ෂ තමයි අර කූඹිගොඩට ඇඹලය වෙනවා වගේ, පැණිගොඩට ඇඹලය වෙනවා වගේ මේ ගුරු විරෝධයේ පසුපස එල්ලීගෙන තමන්ගේ ලේබල් එක ගහන්න උත්සාහ කරන්නේ. අපි හිතනවා මේ එන හැම පුද්ගලයෙක්ටම හොඳ අවබෝධයක් තියෙනවා තමන් හිටගත්තු තැන සහ තමන් ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද මේ අය එන්නෙම තමන්ගේ රැකියාව, තමන්ගේ ජීවිතය, තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ මේ සියලු දෙනා අවදානම් තත්වයකට ඇද වැටිය හැකි කියන තත්වයේ තේරුම් අරගෙන සහ තත්වය අවබෝධ කරගෙන මන් දන්නේ මගේ ජීවිත කාලය තුළ මම කවදාවත් දැකලා නැහැ අපේ ගුරුවරු පාරට බැහැලා මේ විදියට කෑ ගහලා තමන්ගේ අයිතිවාසිකම් තමන්ට හිමි විය යුතු දේවල් ඉල්ලලා කෑ ගහනවා, උද්ඝෝෂණ කරනවා, අරගල කරන එකට හේතුව තමයි ඔවුන් හැම විටම තමන්ගේ වෘත්තියට සහ තමන් ලබන වැටුපට වඩා ගෞරවය තමන්ගේ ජීවිතය කරගත්තු ගෞරවය ප්‍රමුඛම දේ කොට සලකපු පිරිසක් වීම. මේ කාරණාත් එක්ක යන අනිත් තර්කය තමයි මේ කරන එක්රැස් වීම එක නැවත කොවිඩ් පොකුරක් හැදේවි කියන කාරණය. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් ගුරුවරු
මේක මේ කරන්න ඕනිම වෙලාවද මේකද මේකට වෙලාව කියලා. හැබැයි එතකොට අපි අහන්න කැමති ආණ්ඩුව හැමදේම කරන්නේ වෙලාව බල බලද කියලා. මොකද මේ වෙලේ මොක එහෙනම් මොකටද රාජ්‍ය සේවකීන්ව නැවත රැකියාවට කැඳවන්නේ? අපි දකිනවා රාජ්‍ය සේවකීන් කෝච්චිවල බස්වල තෙරපි තෙරපි දාඩිය දදා වැඩට යනවා එනවා. එතකොට මේක කෝච්චි බස් යන්න හොඳ වෙලාවක්ද? පාසල් නැවත විවෘත කරන්න හොඳ වෙලාවක්ද? විභාග නැවත පවත්වන්න හොඳ වෙලාවක්ද? ඒකෙන් කොවිඩ් පොකුරක් හැදෙන්නේ නැහැ කියලා අපි කියන්නේ කොහොමද? ආණ්ඩුව හැමදේම වෙලාව බල බල නම් කරන්නේ. මේකද තෙල් මිල වැඩි කරන්න හොඳම වෙලාව? මේකද බඩු මිල වැඩි කරන්න හොඳම වෙලාව? ඒ නිසා අපි දකින්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ වගේ ප්‍රතිඵලයක් විදියට. අපි කියන්නේම මේ සිද්ධ වෙන දේවල් ආණ්ඩුවේදී ආණ්ඩුවල දීර්ඝකාලීන වැරදි නිසා සිද්ධ වෙච්ච දේවල් කියලා. ඡන්දයක් දිනපු ගමන් ඡන්දෙට උදව් කරපු පෝස්ටර් ගහපු කටවුට් ගහපු මිනිස්සුන්ට රජයේ රැකියාවක් දෙනවා. ඊට පස්සේ ලෝකේ වටෙන් ණය අරගෙන ඒ ණය ලාභදායී වැඩවලට යොදවන්නේ නැතුව සුදු අලි හදලා ඒ වගේ ඒ ණය බරත් මිනිසුන්ගේ පිටපටවනවා. ඒ නිසා මේ අතිශය දූෂිත රාජ්‍ය තාන්ත්‍රය නිර්මාණය කරලා තියෙනෙම මේ තියෙන දේශපාලන තන්ත්‍රය. ඒ නිසා අපි මේකට දකින එකම විසඳුම තමයි ඇත්ත කියන එක. තමන් කරපු වැරදි ප්‍රසිද්ධියේ පිළිගන්න එක. මොකද ජනාධිපතිතුමනි මේ විරෝධතාවය සුළුවට තකන්න එපා. ඔබතුමාව ඔතනට ගෙහෙන්න බහුතරයක් ඡන්දෙ දුන්නු ජනතාව මනාපය දුන්නු ජනතාව තමයි අද මේ මහපාරේ ඉන්නේ. අද ඔබතුමා ප්‍රමුඛ මේ රජය මේ ආණ්ඩුව මේ ගිනි පුපුර නිවා දැමුවේ නැත්නම් හෙට දිනේදී මේ ගිනි පුපුර මහා ගිනි ජාලාවක් වෙලා අපේ මුළු රටම ගිනිබත් කරાવી. මොකද මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට નિયમિત මිනිස්සු හෙට මේ විදියටම පාරට බහින්නේ නැති වෙයි කියලා කියන්න අපිට තියෙන විශ්වාසය සහ අපිට තියෙන සහතිකය මොකද්ද? මොකද අර අපි හැම වෙලේම කියනවා වගේ මේ ආර්ථික අර්බුදය තුළ මේ බැංකු පද්ධතිය එක දවසක කඩාගෙන වැටීමට මේ පිරිස ඍජුව හෝ වක්‍රව දායක විය හැකි. ඒ නිසා ජනාධිපතිතුමනි එළියට එන්න ඇවිල්ලා ඇත්ත කියන්න. ඔව් අපිට සල්ලි නැහැ. හැබැයි අපි අපේ වැටුප් කප්පාදු කරලා අපේ දීමනා කප්පාදු කරලා අපි ඕගොල්ලොන්ගේ මේ ඉල්ලීම සලකා බලනවා කියලා ඇත්ත කියලා ආදර්ශමත් නායකයෙක් වෙන්න. අදට හරියටම අවුරුද්දක් මේ රජය ගොඩනගලා. හැබැයි ඔබතුමාව ඔතනට ඔසවා තැබූ 3/2 ජනතාව අද මහපාර කට්ටව්වේ තමන්ගේ හිමිකම ඉල්ලලා හඬා වැටෙනවා. අපි කරන මේ කාර්ය සම්බන්ධයෙන් ඔබට ඇගයීමක් ඇත්නම් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා SL Blog අපේ Patreon සමාජිකයෙක් වෙන්න කියලා. අපි Patreon සමාජිකයෙක් වෙන්න ඔබට පුළුවන් මෙතන ක්ලික් කරන්න. 10 ශ්‍රේණියේ විෂිනිර්දේශය මේ වෙනකොට අවසන්. මේ පාඩම් මාලාවේ අන්තර්ගත ගැන කතා කරනකොට පාසල් විෂය නිර්දේශෙම අපි ආවරණය කරලයි තියෙන්නේ. ඒ වගේම වාරෙන් වාරෙට පාඩමින් පාඩමට අභ්‍යාසෙන් අභ්‍යාසයට ඉතාමත්ම සරලව පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. ඒ වගේම මේ පාඩම් මාලාව ඔබ කැමති වෙලාවක නරඹන්නටත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව එක වතාවක් නෙමෙයි කිහිප වතාවක් නැරඹීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මුදල් අපහසුතාවයක් තියෙනවා අපිට ලියන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ගැනීමට අපහසුයි. අපේ පහළ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඊමේල් එකක් එවන්න. අපේ පාඩම් මාලාව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.